අපේ කෘෂිකර්මාන්තය නවීකරණය වෙන විට යාන්ත්‍රීකරණය අත්‍යවශ්‍යම දෙයක්. කාර්යක්ෂම කෘෂිකර්මාන්තයක් සඳහා අපි යා යුතුමයි. නවීකරණය වෙන කෘෂිකර්මාන්තයේ යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර අපේ රටේම නිෂ්පාදනය වෙන විට රටක් හැටියට අපට මොනතරම් ආඩම්බරයට කාරණයක්ද? විවිධ පාර්ශව කරුවන්ගේ සහයෝගයේ ඇතිව අපේ රට නව නිපැයුම් කරුවන් සාර්ථක ව්‍යවසායකින් බවට බලගන්වන්නට අපට හැකිනම් මොනතරම් සතුටට කාරණයක්ද? වීවකාවේ යෙදෙන බිත්තර වී නිෂ්පාදන කර්මාන්තයට මෙන්න මේ යන්ත්‍රය මොනතරම් ප්‍රයෝජනවත්ද? සම්භවී නාඩුවී මිය ඕන එකක් ගල්වැලි අපද්‍රව්‍ය සියල්ල ඉවත් කරර පිරිසිදු බිත්තර වී ටික මේ යන්ත්‍රයෙන් වෙන් කර ගන්න පුළුවන්. මගේ පියාගේ ව්‍යාපාරයක් තමයි මුලින්ම අපි මේක පටන් ගත්තේ. පියාගේ ව්‍යාපාරයේදී අපි පියාගේ අධ්‍යක්ෂකෙමුත් එක්ක මම ජර්මානු කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා මේ ශේෂ්ඨක ආවා. එතකොට අපේ නිර්මාණය තමයි මේ බිත්තර වී පිරිසිදු කරන යන්ත්‍රය. මේ යන්ත්‍රයෙන් ඇත්තටම යන්ත්‍රයේ කැපැසිටිය ගත්තොත් යන්ත්‍රය පැයකට කිලෝ 450ක් බිත්තර වී සුද්ධ කර ගන්න පුළුවන්. එතකොට යන්ත්‍රයේ මෝටරේ ධාරිතාවයේ හෝස් පවර් 3 සිංගල් ෆේස් 3 ෆේස් යන දෙකෙන්ම ලබා ගන්න පුළුවන්. මේකේ ප්‍රධාන අරමුණ උනේ අපේ මහා පරිමාණ වී සුද්ධ කරන ආයතන වල තියෙන මැෂින් වල තියෙන දේ පොඩි ගොවියන් අතර බෙදා දෙන්න අපිට අදහසක් ආවා. ඒ අදහස තමයි ක්‍රියාත්මක වුණේ මේ නිර්මාණයට. දේශීය වී සඳහා අපි මේක නිර්මාණය කරලා තියෙනවා. දැල් වර්ග 7ක් තියෙනවා අපි ළඟ. නුදුරු දිනක අපේ බිත්තර වී ගොවි මහතුරුන්ට හොඳ යන්ත්‍රයක් තමයි මේ. රටකජුවලට හානියක් නොවන ලෙස පොත්ත ඉවත් කර ගැනීම මේ කර්මාන්තේ ඉන්න අයට ලොකු වැඩක්. මේ වැඩේ හරියටම සිදු කළ හැකි යන්ත්‍රයක් මේක. මගේ මේ දෙවෙනි නිර්මාණයේ හැටියට රටකජු පොතු හැරීමේ යන්ත්‍රය තමයි මේක. ලංකාවට ආනයනය කරන මැෂින් වලට වඩා මේකේ අපි විශේෂත්ව ගොඩක් හඳුන්වලා දීලා තියෙනවා. මොකද ලංකාවේ පවතින රටකජු වල එක එක වර්ග වල රටකජු තමයි තියෙන්නේ. පළවෙනි විශේෂත්වය තමයි අපිට ඕම අපේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට අනුව තියෙන රටකජු ඔක්කොම අඹර ගන්න පුළුවන්. ඒ සඳහා අපි මේක කරලා තියෙනවා. හරි. මෙන්න මේ යුනිට් එකෙන් සීරු මාරු කරලා අපිට ගන්න පුළුවන් දැල ළඟට දුරට කරලා ඕනම රටකජුවක් අඹර ගන්න හැකියාව තියෙනවා. ඊළඟ එක තමයි මෙතනින් අපිට වැලි ටික එන වැලි ටික හලාගෙන පොඩියට ටික වෙනම අරගෙන ලොකුයට ටික වෙනම අරගෙන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ යන්ත්‍රය හෝස් පවර් 3 3 පේ සිංගල් පේස් දෙකම ලබා ගන්න පුළුවන්. පැයකට කිලෝ 250ක ධාරිතාවයක් ලබා ගන්න පුළුවන්. බඩඉරිඟු උඳු කව්පිවැනි භෝග වගා කරන ගොවින්ට තම වගාව පැල සහ පේලි අතර නියමිත පරතරයේ තබා ගනිමින් වගාවේ පිහිටුවා ගැනීමේදී බීජ කාර්යක්ෂමව යොදා ගැනීමට මෙම යන්ත්‍රයට පුළුවන්. අතන මම මගේ උපංගම අම්පාර මේ මගේ උපංගම. එතකොට මම අපොසම් සස්පෙන්ඩර් ගෙනගෙන තියෙනවා. ඊට පස්සේ මම රැකියාවක් විදිහට ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කරා අවුරුදු 12ක් විතර කොළඹ. ඒ ඉන්න අතරේ මට ආපහු අම්පාරට එන්න සිද්ධ වුණා. ඒ ආපු වෙලාවේ ඇතරම මේක කෘෂිකාර්මික ප්‍රදේශයක්. ඒකෙදි දැන් අපි මේෙහිදී ව්‍යාපාරයක් කරනකොට අපිට කොළඹදිකරණයව කරන්න බෑ. ඒ නිසා මම හිතුවා මේ අම්පාරට අපේ කෘෂිකාර්මික පැත්තට ගැලපෙන විදිහේ ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියලා. මේ ගොවින්ගේට දැන් අපිට මෙතේ අම්පාරේ ඉන්නකොට දැනෙනවා මේ ගොවින්ට තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඒ කියන්නේ වගාවේදී තියෙන කම්කරු ප්‍රශ්න. ඒ වගේ වට විසඳුම් මක් විදිහට මිනිසුන්ගේ තියෙන අවශ්‍යතාවයේ හින්දා අපි මේ මම හිතුවා මේ එක එක නිර්මාණ කරන්න කෘෂිකාර්මික පැත්තේ අවශ්‍ය කරන නිර්මාණ තමයි ගොඩක් කෙරුවේ. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ බීජ හිටවන යන්ත්‍රය. මෙම යන්ත්‍රයක නිමාව සැබවින්ම පිට රටකින් ගෙන්වන යන්ත්‍රයකට
කොහෙත්ම දෙවෙනිවන්නේ නැහැ. මේක 2007 දී මම නිර්මාණය කෙරුවේ. නිර්මාණය කළා මේක පේටන් අයිතියට මම ඉල්ලුම් කරා. මට මේකට පේටන් අයිතිය ලැබිලා තියෙනවා. එතකොට ඊට පස්සේ අපි මේක යන්ත්‍ර නිෂ්පාදනය කරලා ගොවීන්ට දුන්නා විතරක් නෙමෙයි මේ කාලය ඇතුළතදී අපි මේ යන්ත්‍ර නිෂ්පාදනය කරනවා අපිම ගොවීන් ළඟට ගිහිල්ලා මේක මේ ක්‍රියාත්මක කරනවා ගොවීන්ගේ වැඩ කරවල දෙන. එතකොට ගොවීන්ගේ එන මේ ආපහු ඒ කට්ටියගේ තියෙන මේකේ තියෙන ගැටලු ගොවීන්ගේ උවමනාව මොනවද කියන එක අපිට අවබෝධ කරගෙන අපි මේක හැම අවුරුද්දෙම දිනෙන් දින මේක අපි අලුත් කෙරුවා. ඒ එහෙම කරලා අන්තිමට තියෙන මේ තත්වය තමයි මේ තියෙන්නේ. ඇත්තටම අපි පටන් ගත්ත එකට වැඩිය මේක ගොඩාක් දියුණුයි. මේ දැන් සාමාන්‍ය අපි පේටන් ගන්නකොට මම තිබුණ යන්ත්‍රය නෙවෙයි. නමුත් මේක වෙන්නේ දැන් මේ වෙනුවෙන් අපි මේක අලුත් කරලා පේටන් එක අරන් තියෙනවා. එතකොට මේකට මට 2013 දී ජනාධිපති සම්මානය හම්බුණා. 2018 දී ලංකාවේ නව නිපෙම් කරුකට ලංකාවේදී ලබන්න පුළුවන් ඉහළම සම්මානය දසිස් සම්මානය මම ලැබුවා මේ යන්ත්‍රය වෙනුවෙන්. එතකොට මේක ගොවීන් අතරේ ගොඩක් ප්‍රචලිතයි. දැන් මේ ප්‍රදේශෙත් ගොඩක් කට්ටිය වගා කරනවා. ඒ ඊට අමතරව අපි මේ යන්ත්‍රය ගොඩක් මේ මගේ මිලදී ගත කට්ටියක් ඉන්නවා. ඇත්තටම දැන් මේ යන්ත්‍ර විතරක් නෙවෙයි කෘෂිකාර්මයට අවශ්‍ය ගොඩක් යන්ත්‍ර අපි නිර්මාණය කරලා තියෙනවා විතරක් නෙවෙයි අපි මගේ තව බලාපොරොත්තු වෙනවා මේ යන්ත්‍රය තවත් වැඩි දියුණු කරන එක. ඒ කියන්නේ ඩිජිටල් තාක්ෂණයට යනකම් මේක දියුණු කරන්න. ඒක අපිට කරන්න පුළුවන්. මේක මේ ඒ අවශ්‍යතාවයක් තියෙනවා. අපිට ඒක කරන්නත් පුළුවන්. මේ යන්ත්‍රයෙන් පුළුවන් සාමාන්‍යයෙන් දවසකට කම්කරු 8 දිනක් විතර කරන වැඩ කොටස එක පැයකදී කරන්න. ඒ කියන්නේ අක්කරයක් විනාඩි 45ක් පැයක් ඇතුළතදී හිටවල ඉවර කරන්න පුළුවන්. බඩේලුඟු කව්පි මුං සෝයා රටකජු සෝගම් වලට එනකම්ම ඒ කියන්නේ ඉතාම කුඩා ඇටයක් තියෙන සෝගම් ඇටත් මේකේ වගා කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ගොවීන්ට බොහොම මේ තමන්ගේ වැඩ කාර්යක්ෂමව කරගන්න පුළුවන් යන්ත්‍රයක්. එතකොට මේක අනිත් එක තමයි දැන් බීජ හිටවන ගාම මේකේ පොහොර යොදන එකත් කරනවා. එතකොට පේලි අතර පරතරේ පැල අතර පරතරේ පොහොර යොදන්න ඕන ප්‍රමාණය කොයිතරම් ගැඹුර හිටවනවද පස් දාන්න ඕන ප්‍රමාණය කොච්චරද ඒ ඔක්කොම අපිට මේකේ සීරු මාරු කරන්න පුළුවන්. ඒක නිසා මේ අපිට මේක ඇත්තටම මේ ගොවින්ට අවශ්‍ය කරන ඕන භෝගයකට යන්න පුළුවන්. ගොඩ හිටවන ඕනම භෝගයකට මේක පාවිච්චි කරන්න පුළුවන් මේ යන්ත්‍රය. අම්පාර ප්‍රදේශයෙන් හමුවන මෙම නිපැයුම් කරු සැබවින්ම අම්පාර ප්‍රදේශයේටම සම්පතක්. ඒ ඇත්තටම මේක පුළුවන් අපිට දැන් ඇත්තටම එක අනේකින් මේක හයි කරලා තියෙන්නේ අපිට පුළුවන් පේලි අතර විතරනේ පැල අතරත්. පේලි අතර පරතරය සහ පැල අතර පරතරයත් වෙනස් කරන්න පුළුවන් ඊට පස්සේ ගැඹුර. ඒ කියන්නේ අපි හිතමු බඩේලුඟු හිටවන මේ ගැඹුරේ නෙවෙයි සෝගම් හිටවන්නේ. එතකොට ඒක ගැඹුර අඩු කරන්න ඕනේ. මේ හැම එකක්ම මේකේ සීරු මාරු කරන්න පුළුවන්. ජෛව විවිධත්වෙන් ඉහළ අපේ රටේ විවිධ පැලෑටි අධ්‍යයනය කරලා ස්වභාවික ශාකසාරයේ යොදාගෙන පලිබෝධනාශකයක් හැදුවම එහි වටිනාකම දැන්ට අවුරුදු 3කට විතර උඩදී අපේ මිරිස් වගාව අපේ බටුව වගාව නැත්නම් අපේ තියෙන සීරුම වගාවන්ට විශේෂයෙන් ඔය යුස උරා බොන සත්තුන්ගේ ගොඩාක් හානි සිද්ධ වුණා. ඉතින් මේ සිද්ධ වෙච්ච හානි වලට අපි රසායනික කෘමිනාශක නැත්නම් රසායනික දේවල් පාවිච්චි කරා. නමුත් මේ පාවිච්චි කිරීමේදී අපිට සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. විශේෂයෙන්ම අපිට හිතකර සුත්‍ර හිතකර ජීවීන් විනාශ වුණා. ඒ වගේම තමයි අපේ තියෙන සෞඛ්‍ය ප්‍රශ්න අපිට ඇති වුණා. ඒ වගේම තමයි අපේ තියෙන අපේ අනිකුත් දේවල් විනාශ වුණා. පරිසරය දූෂණය වුණා. ඉතින් මේවට ප්‍රතිකාරමයක් වශයෙන් අපේ ලංකාවේ තියෙන ලංකාවේ හැදෙන ලංකා පොළවේ සාරය මත හැදෙන සාක වර්ග අපි තෝරන්න පටන් ගත්තා. ඉතින් මෙතනදී මම ඉස්සෙල්ලාම කරේ ලංකාවේ තියෙන හැම කෘමිනාශක ගුණ තියෙන සාක වර්ග දිස්ත්‍රික්ක 24 පුරාම ගොස් ඒවා එකතු කර ඒවායේ සතුන් පළවා හැරීමට එහෙම නැත්නම් සතුන් මර්ධනය කිරීමට ඇති හැකියාව පරීක්ෂණ ලැබ් තුලදී අපි විශ්ලේෂණය කරලා බැලුවා. ඒ විශ්ලේෂණය කරන පරිමේදී අපිට සාක වර්ග 63ක් පමණ අඳුරා ගන්න පුළුවන් වුණා. ඉන්පසුව මෙම සියලුම සාක වර්ග අපේ කාර්මික තාක්ෂණයේ ආයතනයේ සහ කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ආයතන අපි වගා කරලා මේ වගේ තියෙන තවදුරටත් පරීක්ෂණ සිදු කරන අතරතුරදී අපිට හමු වුණා ගස් වර්ග නැත්නම් අපේ සාක වර්ග 6ක් ඉතාමත්ම ප්‍රත්‍යක්ෂ විදිහටම මේ අපිට වර්ධනය කිරීමට අපහසු කෘමීන් මර්ධනය කරන්න හැකි බව. ඉතින් මෙම සාක වර්ග බොහොමයක් අපි වගා කරා. වගා කරලා මේවට අවශ්‍ය තාක්ෂණය ඩෙවලොප් කරා. මෙහෙම තාක්ෂණය සංවර්ධනය කරන ලද මෙම සාක වලින් අපි අන්තිමේදී මේ වගේ යුස එහෙම නැත්නම් මේ වගේ එක්ස්ට්‍රැක්ට් නැත්නම් නිස්සාරණ සහ ඒ වගේ තියෙන සගන්ධ තෙල් කොටස් අපි ලබා ගත්තා. මෙම සගන්ධ තෙල් කොටස් මගින් ඇත්තම අපිට හැකියාවක් ලැබුණා. දැන් මේ තියෙන සගන්ධ තෙල් අපි එක එක සාගෙන් ලබා ගත්තා. මේ තියෙන අපි සිනමන් නැත්නම් අපි ගත්තොත් එහෙම කුරුඳු කියන සාකේ
මේ තියෙන්නේ අපේ කොහොම කියන සාකේ මේ තියෙන්නේ සිට්‍රොනෙල්ලා කියන සාකේ ඊට අමතරව අපි ගත්තා රෙමන් ග්‍රාස් කියන සාකේ ඊට අමතරව අපි පචෝරි කියන සාකේ ගත්තා ඊට අමතරව අපි මధుරතරා කියන සාකේ ගත්තා ඉතින් මේ තියෙන්නේ මේ සාකවල තියෙන දැන් මේ තියෙන්නේ සාකේ නිස්සාරණය කරලා එසෙන්ෂල් ඔයි නැත්නම් සාගන්ධ තෙල් ඒකට මෙතන මේ තියෙන්නේ මේ සාකවලින් නිස්සාරණය කරගත්ත ඒ වගේ සාගන්ධ තෙල් වශයෙන් ගත්තට පස්සේ ඉතුරු වෙන කොටස ඉතින් මේ කොටස් දෙකේම තමයි මේ සියලුම සංයෝග ගැප් වෙලා තියෙන්නේ ඉතින් මම මෙතෙන්දී කරේ මේ සංයෝග දෙකම අපේ දැනට හදලා තියෙන නිෂ්පාදනයේට අඩංගු කරා මොකද ඊටට ජලයේ දීවන කොටස සහ ජලයේ දීන කොටස් මේ මගින් අපේ නිෂ්පාදනයේට එකතු කරගන්න මට හැකියාව ලැබුණා මේක තමයි ඇත්තටම සංගන්තරේ අපි දැනට නිෂ්පාදනය කරලා තියෙන්නේ මෙන්න මේ නිෂ්පාදනය කරන නිෂ්පාදනය අපි නැප්කා කියලා අපි හඳුන්වනවා මේ නැප්කා කියන එක තමයි අපි හඳුන්වන්නේ ඉංග්‍රීසියෙන් natural pest controlling agent ස්වභාවික කෘමි පරිබෝධනාශක ඇත්තටම මේක සාමාන්‍ය අපි ගත්තොත් මේකේ අපිට හෙක්ටයාරයකට ඕන ලීටර 2ක් අඳුරු බෝතලයක දාලා මේක තියාගන්න පුළුවන් නම් දැනට අවුරුදු දෙකක් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඇත්තටම මෙන්න මේ වගේ අපි හදලා තිනවා තවත් නිෂ්පාදනයක්. දැන් මේ මේකේ මේ නිෂ්පාදනය අපි ඩයිලූට් කරලා ගත්ත සාමාන්‍ය වගාවකට ඕන මිනිසෙකුට පහසුවෙන් යොදන්න පුළුවන් එකක් මේක. මේකේ කිසිම විසක් නැහැ. ඒතකොට මේ සත්තු අපිට පළවෙනි විකර්ෂණය කරන්න පුළුවන්. දෙවෙනි එක පුළුවන් මේ සත්තු මේක කන්සර්ට් වැඩි වුණොත් මේ සත්තු මැරෙනවා. තුන්වෙනි එක තමයි මේ සත්තු හානි කරලා තියෙන සාක සාමාන්‍යයෙන් අපි කියනවා ඒක ग्रोथ एक ना रिटार्ड वेला ना ग्रोथ अडबल मेके मेक साकद्रव्यवेन होमोन होमोन बल सर मेके रासायनिक सन्वम सह साके वर्धने उत्तेजन ग्रोथ स्टिम्युलेशन सिंह मेक क्रियाकर पूर्व मेक साक मेक मे पेस्ट විතරක් නෙවෙයි ඩිසීස් වලට මේක එක හා සමාන වේදනවා යම් කිසි සතෙක් ඇටැක් වෙලා තියෙච්ච ගහක සෙකන්ඩරි ඇටැක්ක් වශයෙන් තිබුණොත් අපේ මොනවා හරි බැක්ටීරියා හරි දිරි රෝගයක් ඒකත් මේකෙන් මර්ධනය කරන්න පුළුවන් නුදුරු දිනක පලිබෝධ පාලනයේට අපේම දේශීය නිෂ්පාදනයක් ලෙස මේ භාවිත කළ හැකි කාබනික පොහොර නිෂ්පාදනයේදී යොදාගත හැකි ශාක කොටස් කැබලි කරගන්නට මේ යන්ත්‍රයට හැකි මෙම නව නිපැයුම හොඳ ජවයකින් වැඩ කළ හැකි යන්ත්‍රයක් මම මේ වගේ නිර්මාණයක් කරන්න මුලින්ම තීරණය කරේ අපේ ගමේ තියෙන මඤ්ඤක්කෝ ගාව ඉතින් මඤ්ඤක්කෝ ගාවේ ලීවල්ට ලොකු කරදරයක් කරනවා වැහි කාලට මුකුත් කරන්න බෑ ඉතින් එම නිසා ඒකට විසඳුමක් විදිහට තමයි මම මේ මැෂින් එක නිර්මාණය කරේ මැෂින් එක ඉතින් ගොඩාක් දුරට සාර්ථකයි ගොඩාක් කට්ටියට මම මැෂින් එක දුන්නා අන්තිමට ඊට පස්සේ කොම්පෝස්ට් ව්‍යාපෘති සඳහා තමයි ගොඩාක් මැෂින් ගියේ ලංකාවේ ගොඩාක් තැන්වලට මම මැෂින් එක හදලා දීලා තියෙනවා මැෂින් 150 200ක් වගේ දැනට දීලා තියෙනවා මේ මෑතක ත්‍රිකුණාමලයේ කච්චේරියට මැෂින් 18ක් දුන්නා මැෂින් එකේ කැපැසිටි කියනවා නම් පැයකට ටොන් එකක් වගේ කපන්න පුළුවන් සාමාන්‍ය විශ්කම්බේ අඟල් 3කට වගේ විතර වෙන ලී දාන්න පුළුවන් පොල් අතු පොල් එලි කෙසෙල් ගස් පිදුරු මාණන් වගේ ඕන දෙයක් දාන්න පුළුවන් මැෂින් එකට ගොඩාක් කුඩා කැලි වලට තමයි කැලි එළියට එන්නේ පැයකට ටොන් එකක් කියන සාමාන්‍ය දවසක් කෙනෙක් කරගෙන ටොන් 8ක් විතර කැපැසිටි එකක් ගන්න පුළුවන් මැෂින් එකේ අවුට්පුට් එක පේටන්ට් බලපත්‍රයට මම ඇප්ලයි කරලා තියෙන්නේ මහලුප්පල්ලම අනුරාධපුර මහලුප්පල්ලම FMRC එකකටත් මැෂින් එකක් බාර දීලා තියෙන්නේ ඒක සර්ටිෆිකේට් එකක් ගන්න යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය ඉහළ තැනක තිබෙන බව අපට තේරුම් ගත හැකි සාර්ථක නිර්මාණයක් Thank you.